ඒ ඒ නිකිණ පෝය දවසේ සමාජමාධ්‍යය කළබවපු ඡායාරූපයක් තිබුණා. ඒ ගැන තමයි බොහෝ දෙනෙක් කතා කරේ. ඒ මෙන්න මේ චායාරූපය චායාරපය තෑරුපය කතාව මේ කසාද බැඳපු යුවලක් මහන වෙලා දෙන්නම. හැබැයි මේ දරුවෙකුත් ඉන්නවා මේ දරුවා ඒ අයෙ ඒ යුවලකෙ දරුවා විදිරිතමයි හඳුන්වන්නේ. එ කතාව මොකක් වුණත්. එකැන ඇත්තටම කසාද ැඳපු යුුවක් තමයි මහනවෙලා තියනෙ මේ දරුවකාගයදකි ලබි දන්න. සමාජමාධ්‍යය ඇතුර ගියන්න මේ දරුවා ඒ යුවලග කියලා හැබැයි මේ මාතෘකාව විවිත දිශාවන් ඔස්සේ ගියා ගලාගෙන ගියා. අපි එන්දා මේ රාහුල ගැන කතා කරන සිද්ධාර්ථ. ෞතුමයන් ගන කතාගන්න සිද්ධාර්ථ කුමාරය ගැන කතාගනවා මෙහෙම ගියා. මේවත් එක්ක ඊය දවසේ තිලිනිශැල්වන් කියන කාන්තාව දළදා වහන්සේට අපහසයක් කලා. ඒ ගැනත් ඒඒ සමාජ මාධ්‍ය තුළ ගියා. සහ යේ නුවර දළදා පෙර හැර ගැන කතිකාව තිබුණ මේටික ගැන තමයි අදපි කතා කරන්නේ. මුනින් අරපි පෙන්නපු ඡායාරූපය ඉන්න කාන්තාව සහ පුරුෂයා මහන වුනාට පස්සේ. මේ දරුවා කොයිතරම් මනාරක් සිතත කියන ප්‍රශ්සේ තමයි කතා කරමින් හිටියේ. හැබැයි මෙතනැති බොහෝ දෙනෙක් ගෙනවා එන සිද්ධාර්ථ කුමාරය රාහුල දරගී ඇයි කියලා. එහම ප්‍රශ්යයක් ගේ නෝ. මේගොලු තේරුම්ගත්තේ නැතිදේ තමයි සිද්ධාර්ථ කුමාරයා, රාහුල කුමාරයා උපදින කොටම, ගීකයින් නික්මය යන්නේ. රාහුල කියලක් කියන්නේ මෙන්කං ආවට ගියාට තිබිච්ච පවුලක ඉපදිච්ච දරුවෙක් නෙවෙයි. ඒ වගේම යසෝදරා දේවිය එමනත්නම් රාහුල කුමාරයගේ අම්මත් ඉද්දි තමයි සිද්ධාර්ථ කුමාරයා ගීග අතැරල යන්නේ. අතක පායට දෙැසිදස්සන් ඕවන තරන් ඉන්න රජපරම්පරාවක රජගෙදර කුමාරය තමයි කියලා යන්නේ. ට ඒති කියලා ඇම යා මත් මේ මොහොතේ දරුවන් අනාරක්ෂිත කරලා මේ සිවරුපොරෝගන නටන විකඩ මත් මේ කතා දෙකා. ඒත් හරකට සමාන කරන්න පුළුවන්ගමක් නෑ. ඒ එක පත්තෙහින් ගන්න පුළුවන්. අනිත්කාරණාව තමයි මේ බුදුදහම කියන එක බොෝ දෙනෙ කියවගැනීමේ අවුලක් තියනවා. උදාහරණකට ගත් තොත් අපේ පන්සරේ. මගේ පන්සලේ දායක සභාව තියෙනවා එක් කාලක ඒ දායක සභාව ඇතුලපොටි කතාවක් කනවා. ඒ තමයි මේ පන්සලේ ඉන්දලා අපුවත් වෙන හාමුදුරු කෙනෙක්ගේ දේහය ආදාානාකාරයක ආදාහනය කරනවා. එක ගොල්ු කියන ප්‍රස්සයක් නෑ සෑයක් හදන්නෑක කමක් නෑ කනු. කමක් නෑ කියෙන නොසලකාරන්ට හේතුව හැටියද. න්සලේ නායක හාමුදුරෝ කියන්නේ එයා කසාද බැඳලා දරුවත් හදපු මනුස්සේක්. ඊට පස්සෙත මයියේ මහන වෙලා තියෙන්න්නේ. දායක සභාවිදි මහනවා තොර සිද්ධර්ථකුමාය කසාද බඳලා දරුව හදපු කෙනෙක් නෙවයිද. තොර උන්වහන්සේ සිද්ධාර්ථකුමාරය බුදු වෙලා දේශනා කරපු ධර්මය අපි ඇයි පිටිපදින් දුවෝනහෙනම්. දායක සභාය වැඩ ඉවර කරනවා ඇතන. එකට උත්තරයක් නෑ දායක සභාය වැඩ ඉවර කරනවා. බුදුදහම විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් කීවගන්න බව පේනවා. දැන් අද වෙනකොට කසාද බැඳලා දරුවෝ හදපුමි නියකොට හනවෙන එක අගෞුරවයක් විදිහයට පේනවා. එක අගවෞුරුවයක්. බ සිද්ධාර්ථ කුමාරයා එහෙම දරුවෝ ොහදලා බුදුනාට කමක් නෑ. හැබැයි ඒ කාරණාව අරගෙන. ඒ තර්කය අරගෙන, ඊ මේ සමාජ මාධ්‍ය කැනබවූ පින්තූරෙන්. ඉන්න මේ යුවල සාධානී කරණය කරන්න බෑ. අපි දිගටම කියපු කතාවක් තමයි මේ දරුවෝ මහන කරණයන් ඒ දරුවන්ට තේරෙනවය සිති කරන්න ඕන එක. මේ පවුල්වලට දරුව බරක් වුණහම. දරුවෝ බරක් වනනී නිසා තමයි පන්සලට ගෙනත්දාන්නේ. අපි කලිනුත් කිව්වනිකම් පන්සල් ගෙදර බැල්ලි පැටවදාපුහාම බලුපටවුටි පන්සල්ලග ෙනනද්දානවාගේ දරුවත් පන්සල්ල නද්දාන්නෙ ගෙදරට බරක් වඋනහම ඒ නිසා තමයි මේ සාමනයට හිමියුරුන්ගේ තරුණ හිමියුරුන්ගේ වෙනත් පීරණයක් මානසික පීඩණයක් සමාජයට මුදාහරින්නේ. එක තමයි ඇත්ත එකොළො සවර රු ත්සගෙන කෑගහන්නේ තමන්ට ළමාකාලයේදී වෙච්ච අසාධාරණය වෛරය ඒ සමාජ වෛරයේ තමයි මුදාහරින්නේ. එක එක පැත්තකින් ගලපගන්න ඕන කතාවක්. ඊළඟට දැන් අලුත්ම ෆ්‍රෙන්ඩ කවිදියට මේ අම්මයිතාත්තයි මහනවෙනවා දරුව ගෙදර තියලා. මේ එන්නේ බුද්ධාගම කොහෙට ගෙනියන්නද. දැම් දරුවක් අනාරක්ෂත කලා ඊට පසක යනවා තවටිකක් එහට යනකොට අම්මයිතාත්තයි මහනවෙනවා දරුවත් පන් ආරාමිතියාගන්නවා. අම්මයිතාත්තයි එක ආරාමයඉන්නවා. මේ තැනට මේක අරගනයන්න මේ එන්නේ. ඊට පස්සේ, කියන්න පුළුවන් ග්‍රයිට් අපි මහනදම් පුරනුව හැබැයි එකක් ගෙතරක ඉන්නේ. සිවරක් පොරෝගෙන සිවර තොරොම්බල් කරනවා. සිවර තොරම්බල් වෙන පහුගේ කාලපුරාමත් සිවර ොරම්බල් වෙලා තිබුණා. ඔය සිවුර එල්ලාගෙන ඉන්නේ සිර පොරෝගෙන ඉන්නේ ඇත්ත හිමියුරු නෙවෙයින්නේ බහුතරයක්. බහුතරයක් එහෙම එනෙවෙයි. මේ සිවුරෙන් වහගෙන උතුම් බුද්ධචීවරයෙන් වහගෙන වෙන වැඩ කරනෝමයගොල්ල. දැ. අලුත්මතරෙන්ඩක් ැන් මේ චායාරූපයත්ක කථවෙච්ච දේ තමයි. එගොලඟ පරම්පරාවම මෙහෙම මහන වෙලාතිය නොළුේ පරම්පරාව දශයක්ද කොයද එහෙම මහන වෙලා තිය නොලු. ඒ හින්දලූ මේ මහනවහම. එහෙනම් මොන බිබික්කමකටද කසාද බැඳලා දරුව හැදේ. දරුව නොහදන්න තිබුණා. දරුවන්ට මේ මානසික පීඩනය. මේ එක්කෝ අම්මයිතතාත්තයි මහනවෙලා පිීඩාවට ලක් කරනවා ම නත්නම් දරුව පන්තලට දීලා පීඩාවට පත් කරනවා මේ දෙකම සිද්ධ වෙන්න මේ දරුවන්ට නොතේරෙන වයසදී. තොර මේක කොහෙද තියෙන්නේ මේ සමාජ අත්්‍ය එක්ක ගනුදෙන්නුවකදී මොන සමාජ සාධාරාත්්‍යත මේකේ තියෙන්න්නේ. එම ප්‍රශ්නය අත්තියනවා. ඊළඟකාරණාව තමයි එ තෝට කෙනෙකුට හිතෙන්න්න පුුවන් එහෙම නං සිද්ධාර්ථකුමාරයා මොකටද රාහුල හැදුවේ ම කිය අපි කියනෝට හෙම කියන්න පුළුවන් කෙනෙකුට. ඇයි සිද්ධාර්ත කුමාරයයා රාහුල හැදුවේ. සිද්ධාර්ථ කුමාරය වයසෞුරුූ දාශේදී විවාහ වෙනවා දරුවෝදනවා සංසාරයේ කලකිරන්නේ සතර පරම නිමිති දැක්කට පස්සේ. මේ ගිහිගේ අතහැරයා මේ සිතුවිල්ල පහළ වෙන්නේ සතර පෙරනිමිති දැක්කට පස්සේ. එතෙක් මේ බෞද්ධ සාහිත්‍යයේ කියන දේක මං කියන්නේ. එතක් සුද්දෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයාව රැකන ඉන්නවා මේ රෝගීන් මහල්ලන් ඇස නොගැටෙන සේ. ඒයි ඇත්ත. ඒ නිසා සිද්ධර්ථ කුමාරයා විවාහ වෙනවා දරුවෝවාදෙනවා. ඉන් පස්සේ තමයි සංසාරයේ කලකින්න චිත්‍රරූපටික දකින්නේ. හැබැයි මේ යුුවලට. එමනත්දම් මේ දැන් ජීවත්වෙන සමාජයේ මිනිස්සුන්ට සතර පෙරනිමි තිනෙවෙයි. ඕනෑඇතරන්. ස දහ සසර කලකිරෙන දේවල් දස දහසක් ඕන තරන් දකින්න තියෙනවා. එහෙමන දැන් තර්ගයක්ගේන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කුලමලා ආදිය නොසලකා හරපු දර්සනයක් තමයි දේශනා කරන්නේ. ජන කුලේ පවා නොසලකා හරින්න කියලා කියපු දර්සනයක් තමයි දේශනා කරන්නේ. එ මන සිද්ධාලිකුමාරය උපදින්න කලින් පස්මහා බැලුම් බලන කොට එක කුලේ ඇතියෙනවා. පස්මහා බැලුම් වලට කාලයේ දීපයේ දේශය කුලය මව් බලල තමයි ඒ තැන තෝරගන්නේ උපදින්ල ඕන තැන රජ පරම්පරාවක උපදින්නේ වන්සවත් කුලයක උපතින්නේ එමන ඒකත් ප්‍රශස කරන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඒක දැන්දැන් ඔය ජනතාාවවිති පිරමණේ හාදෝ කන මේ දනපති පන්තියේ ගැන කතා කරන ඕනේ දධාර්කුමාරයක් ධනපති පන්තිය පස්මහා බැලුම් බල දනපති පන්තිය උප දින්නේ. එත්තන ඉඳලා තමයි මේ නිර්මල දහම දේශනා කරන්න. තමන් කුල හීනෙක් විදිහට ඉපතිලා මෙ කුලේ ගැන කතා කලා නං එක බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරන්න තිබුණා. ගැන්නේ තෝට තියනවා ආය කුල හිීනෙක් නිසා තමයි ඔ කුලේ නුසලක ආරරින්න කියන්නේ කියලාවෙන තර්කයක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ වන්සවත් කොළවත් පවුලක ඉපදිලා කියනවා මේ කුලය මේ වන්සය නොසලක හරිින්දුවන සමාජයේ සියලු දෙනා එක හා සමානයි කියර දශනා කරන්න ඒ නිසා. දැන් අද මේ සියල්ල පටල වෙන ම මේ ඔක්කම ැන මේ සියල්ල සමාජ මාධ්‍ය ඇතිට කතායනවා දැක්ක නිසා. එතකොට මේ අද බුදුදහම පටල වගනඒ නිර්මලකොටස පැත්තකට විසේලා. තොරම්බල් කරපු එක එක්නට ඕන විදිට තොරම්බල් කරපු කෑලික විතරක් අරගෙන ඉන්නවා. දැන් මේ මේ ළමා හිංසනයක් නෙවෙයිද මේ චායාරූපයේ ද බලපුවාහම සිද්ධ වෙලා දන්න. මේ ළමාහිංසනයක් ළමාහිංසනය ය වග කියයන්නේ කවුද. කවුද මේ දරුවගේ අනාගතය බාරගන්න. අම්මතාත් අයිද්ද එගොලෝ මේ සුරුහදාග තිවරු පොරවාගෙන මේ කරමින් යන්නේ මේ කරමින් යන්න ඔයා අපි කතා කරපු එකම තැනක්වත්න වෙයි. මේ කරමින් යන්නේ ඊළඟ වසරකිීපය ඇතුළේ බෞද්ධ භික්ෂුවක් පවුල් කන බෞද්ධ භික්ෂුව. තමන්ගේ පන්සල ඇතුළම කාන්තාවක් තියාගෙන දරුව හදාගන ඉන්න බෞද්ධ භික්‍ෂුවන් භික්ෂූන් අපිට තව වුදර ගානක් යැනට දකින්න පුළුවන් වෙයි මේ අන විදියට ගියෝ. ඒක මේ කරන්නේ. ටිකදවසක් යනකොට හාමුදුරුවරු සිිල්මෑණියන්ඩ විවාහෝයෝජනා ගෙනෙයි. මේ ඒක කරන්නේ ඉටපස් ඒකොල දරුව හතයි ඒකොලො පන්සලේ දරුව එකතු කරග නෙදී. ත්‍රැස් කරයි ඇතිදැඩි කරයි මේ ඒකට යන්නේ මේ ඒකට යන පාරපයන්නේ හොඳට තේරුම් ගන්න අසුවට අසුන මේ කාලින්දර ඉටත් අසුව දසකේ මුලඉදලා මේ ඉන්දියානු විරෝධයක් ලංකාවේ නවා. ඉන්දයානු විරෝධය. මේ ඉන්දයානු විරෝධය මුලින්ම ගේන්නේ ජනතාවිමුක්ති පෙර වුණ. ජනතාවික්ති පෙරමුණ කියන්න ඒගොල අනාගමිකයි. එකකො මුලින්දරව ඒගොල්ලට ආගමක් නෑ ඒ එකොල්ලන්ට මේ මාක්ස්වාදය තමයි ලනින්නාගමතුම යාගම අනාගමිකයි. මේ අනාගමික කාන කියන කට්ටියය තමයි දිගින් දිකටම බුදු දහමට පහර හර තියෙන්නේ. මේ අනාගමික සෙට්ට එක දැ ඔයි පහුගේ ටිකීම අපි දැක්කා දළදාපෙර හැරටත් ගහනවා මිනිසුන්ගේ විශ්වාසයන් තියෙනවා දළදා පෙරහැර තියෙන සමයේදී වහිනෝ. එක ඇත්ත නැත්ත මොකවුනත් මිනිසුන්ගේ විශ්වාසය ඒක. තිලි නිසල්වින් කියන ජනතවින්ි පෙරමුණ සාමාජිකව ඒ කියන්නේ අර සාරි අන්දිින්ට බැෑකයපු ගුරුවරිය. සාරියන්ද ළමයිට උගන්නන්න බැක කියපු ගුරුවරිය. එයා ෆස්බුක් එකගේ පෝස්ට පෝස්තකට කමෙන්ට් කදදාලා තියෙනවා නුවරම කරවෙනවා දත හරියට හෙළවිලා නෑ කියලා එකඇන්නේ මොකක්ද මේ දළදා වහන්සට කරපු නිග්‍රහය ඒ අර මිනිස්සුන්ගේ විශ්වාසයන්ට ගහපු ගැහිල්ල මිනිස්ුවඒ එක විශ්වාස කරන නිසා ඒ විශ්වාසයට ගහනවා ආගමික ඇදහිල්ලට ගහනවා අපි ආගම්වාදී නෑ අපි ජාතිවාදී නෑ හැබැයි අපි විශ්වාස කරනවා අනෙකා තමන්ගේ ආගමයි නොවන අනෙකා එයාද ආගමට ආදරෙයි ආගමී ඇදහිල්ලට ආදරේ එයාගේ ආගමී ඇදහිල්ල විශ්වාස කරනවා. තෝටත් වෙන කෙනකොට බෑ තව මිනිහෙකුගේ ඇදහිල්ලට ගහන්න. මේ අපරු කතාවක් කියන අල්ලාවල මේධනන්ද හාමුදුරුව මං එක්ක දවසක ම කලින් කියරතියෙනවා ඒ නිසා ඒ කතාව කියන්න හේතුවෙච්ච. පස්සු බීජය වෙච්ච කතාවක් කියන්නේ. එල්ලාවල මේධනන්ද හාමුදුරුවෝ දවසක් එක් පුද්ගලයක් උපමා කළ ගැන. උදේගම්මම් පිළට මයි කියන්නේ. එකලගේ පාක්සේ මට කියනවා එයාගෙන් අහඩලු එයා උපදිනකොට යාද අම්මදයක් අද. අම්මද කළ නෑනේ. උපදින කිසි කෙනෙක් උපදිනෝට ගේ අම්මද කළ නෑ. ඉල්ලාල මේ තන්නන් හමුදුරුව කියන්න හෙම. කවුරුවරි මොකෙක් හරි ගෑනියෙක් පෙන්ෙනලා මේ උඹේ අම්ම කියලා කිව්වහම එදා එදන් ඒ ඉපදිච්ච එක ඒ ගෑණීට අම්ම කියනෝ. එහෙම තමයි. එතෝට කතාව ඇත්තනේ. පනට කවුරුත් දන්නේෙ න මේකා අම්ම කෞද තාත්තා කියලා. කවරුත් දන්නේ. හැබයි අපට පොඩිකාලදිම උගේ නො මේ අම්ම මේ තාත්තා. එතට ඒ විශ්වාසය තමයි මියනතුරාතියන්නේ මේ මගේ අම්ම මේ මගේ තාත්තා කියලා. ඒමිට දම් කවුරුත්ය එක දන්නේ නෑ. එතවොට දැන්ුවයි කියගාන හදිීන් අපිහනෝ උඹල උඹලගේ තාත්තා දන්නවාද. දැන් කිටත් මේ කුන්හරප කියන්නවා අම්ම වේසකයකින් උබලව අහදාගෙන වෙන මිනිියකුට උඹල තාත්තක නවාද කිය කවුද දන්නේ. උඹල කව්වාන ඩන්නේ පරීක්ෂණයක් කලා මේ උඹලගේ තාත්තමයි කියලා කියලතිය නවාද. අහයල තියනවාද. දෝට දළදා වහන්සේගේ ඇද හිල්ලට ගරාහන උුන්ගේ අපි හන්නේ උඹල උඹලගේ අම්ම දන්නෙත් නෑ උඹලඋඹබලගේ තාත්ත දන්නෙත් නෑ එදා මිනිස්සුන්ගේ ඒ විශ්වාසයන්ට ගහන්න වනං උඹලඋඹලගේ අම්මයි තාත්තයි කවුද කියලා හරියට හොලා බල පල්ලා කවුරු හරි බලට කියපු නිසා තමයි ඒ මනුස්්‍යයාටත් ඒ කාන්තාවටත්තු බලා අම්මයි තාත්තයි කියලා කියන්නේ. එම නම් මේ දළදා පෙරහර දන්ධධාතුන් වහන්සේ හෙළ වෙනකොට දළදා පෙරහැර යනකොට වහිනවා කියන විශ්වාසය ඒ අනාධිමත් කාලයකඉදලා තියෙන දෙයක්. එ ගැහිල්ලට අපි එකඟ නෑ. එක කොහොම වෙනවාද කියන එක විද්‍යාත්මක කවරුවරි ඔප්පු කරග නත් නෑ. එම වෙනවද නැද්ද අපි දන්නෑ මිනිසුගේ විශවාසයක් තියනවා. මේ විශ්වාසය මේ දළදා පෙරහට ගහන එකට තවත්ත එකක් තිබුණා මේ හරියට සත්ව හිංසාාව ගැ මිනිස්සු කතා කරලා. පෞුගේ කාලය පුරාම සංස්කෘතික මංගල්ලයට ගැහවා. සත්ව හිංසාාව කියලා. හැබයි ඒ අයෙම මේ දුටු ගැමුණු රජ්ජුරුව ගැනීම හරි වර්ුණාවට කතා කරනවා. දුටු ගැමුණු යුද්ධරගෙන ච්චෙත් අලි ඇත්තු මහා වැැව් හැදුවේ. ඒ මහා වැව්වල පතුලෙතියනෙන මැට්ට පෑගුවේ. අලි ඇතු දාලා. එතවට අද පෙරහරේ යන ඇතගැන කඳුළු වෙලනවා. සත්ව හිංසාාව ගැන කතා කරනවා. හවසට කුකුල් ගාත ගිලිනවා. එහෙම මේ සියල්ල එකතු වෙලා. අ චායාරූපය ඉඳලා මේ කතා කරපු සියලු දේවල් එකතු කරලා ගත්තාම එක තැනකදී අපිට පේ නොහ මේ ගැහිල්ල ගහන්නේ අනාගමිකයි කියන ජව පිකාරයෝටික. සහ වෙනත් ආගමිකයි. මේකට හේතුව හොඳල බිස්්ගා කරලා බලන්න මේ අය සියලු දෙනා ඉන්දියානු විරෝධී. මේ දළදාවා පෙරහැට ගහනාය. මේ බුදුදහමට අපහස කරන අය. මේ බුදුදහමේ වෙන මානයන් හොයෙන අය. මේ සියලු දෙනා ඉන්දියානු විරෝධී. ඒ ඉන්දියානු විරෝධය එන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. ඒ තමයි ඉන්දියානු විරෝධය මොකක් අරභයාදි කියලකාගේ හැරි ඇහවෝත්. එකකොළවා උත්තර නෑ. ඇයිුමල ඉන්දියාවත් එක්ක විරුද්ධ. ඇයිුබල ඉන්දියාවත් එක්ක තරහගේ ඇැවත් එහෙම එකක් නෑඒ ගොල්ලන්ට. කවරුත් උත්තර දීර නෑ ි බලාපරොත්තු නො මේ වීඩ එක යටින් ඔය කිය අපපු හමිල කමෙන්ට් එකක් දාලා කියය අප මේක ඉන්දියාවත් එක්ක විරුද්ධ කියලා. නමුත් මේ ඉන්දයාන විරෝධය අනාගමික මාතෘකාවත් එක්ක එන්නේ මේ එන්නේ ඉන්දියාවෙන් බුදුදහම ලංකාවට ගෙනාපු නිසා. මේ වෛරේ තියෙන්නේ. බුදුදහම ලංකාව ප්‍රචලිත වෙලා මේ රට බෞද්ධරාජ්‍යක්. කියන තැනට ගොඩනැගීමට අපි විශාස කරන්නේ සිංහල බෞද්ධ රට කියන එක. එහෙම එකක් නෑ පටල වගන්න පාමයක. හැබැයි ලංකාවේ සියට හැත්තාවකට වඩා වැඩියෙන් ඉන්න බෞද්ධයෝ. එතකොට මේ බෞද්ධකම ලංකාවට ආව නිසා වෙනත් ආගම් ප්‍රචලිත කකිරීමේ බලාපොරොත්තුව. බිඳීගියාද කියන වෛරය ඒ නිසා බුදුදහම ලංකාවට මුලින් එනවා. ඊට පස්සේ යටත් විජිතව යුගවල දයෙන ආගම් මේක පතුරුවන්න බැරවුණේ බුදුදහම මේ රට ඇතුරේ ව්‍යප්ත වෙලා තිබිච නිසාද. ඒ බුදුදහම ආවේ ඉන්දියාවෙන් ඒ ඉන්දියාවත් එක්ක වෛරයක් මේ පිරිමහනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ දැන් අද වෙන කොට, මේ සියලු කාරණයක්ක දැනෙන් ඒක. හදා ඉන්දයානු වෛරය ඔය අනාගමිකයි කියන උන්දලත් එක්ක විසඳ ගණ්ඩුවඕන මේ ඉන්දියානු වෛරේ හැදෙන්න කොහොමද කියන එක බලන්්ඩුවඕන. ඒත් එක්ක මේසිවුරු පොරුවගන බුදුදහම තොරම්බල් කරන ඔන්ගෙනුත් මේ දහම බේරගණ්ඩුවන. ඒ මේ බුද්ධාගම ගැන මේ තරම් කතා කරේ මං බෞද්ධ නිසා. මම සිංහල නිසා. හැබැයි ඒකෙන් අදහස් වවෙන්නේ නෑ. අනෙක් ආගම්වලට අපි ගරහණඩෝන, අනික් ආගමිකයෙන්ට අපි ගහන්ඩෝන, අක් ජාතිකයන් අප ගහන්ඩෝන, මේරට ඉන්දෝන සිංහල ෞද්ධය විතරයි කියන තැන අපි නෑ. සියලූ ආගමිකයෙන්, සියලු ජාතිකයන් සහජීවනෙන් මේ රට ඇතුළේ ඉන්ඩෝනේ. තම තමන්ගේ තම තමන්ට හිසි අයුරෙන් අදහන අයිතිය. මේරට මිනිු සුන්ද, සෑම ආගමිකෙකුට තියෙන්ඩෝන තව කෙනකුට අනිකාගේ ආගුමට ගරහඩ ගහන්ඩ තියෙන අයිතිය නතර කරන්නඕන. P කෝපියෙක්ක අයිස්කීම්.